හෙලෝ අද මම ක්විල්ස් බනානි channel එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද බේසික් string art එකක් කරගන්න කියලා. මේ string art එක තමයි අද අපි කරන්න යන්නේ. මේක හරිම බේසික් design එකක් heart එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මේක මගේ පළවෙනි video එක. I think හොඳයි නම් මේකේ comment එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell icon එකක් click කරන්න. ඉතින් අපි බලමු මේ string art එක හදන්න අපිට මොනවාද ඕන වෙන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ ලී කෑල්ලක්. මේ වගේ ලී කෑලි අපිට ගන්න පුළුවන් වඩු මඩුවකින්. මේ ලී මම අරන් තියෙන size එක අඟල් 6 size එකෙන්. මේ වගේ ලී කෑල්ලක් ඕන වෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා ඇන. මේක අඟල් භාගෙ ඇන තමයි අද මං අරන් තියන්නේ. ඉතින් මේ වගේ ඇන ටිකක් අපිට ඕන වෙනවා මේවා සිල්වර් කලයකින් එතකොට පිත්තල පාටින් ගන්න තියෙනවා ඇන මං අරන් තියෙන සිල්වර් කලයකින් තියෙන ඇන නිකන් ඇන ඉතින් මේ ඇන ටිකක් අපිට ඕන වෙනවා ඊළඟට ඕන වෙනවා අපිට පොඩි මිටියක් ගන්න ඊළඟට අපිට ඕන වෙනවා ගම් හොඳ ගම් එකක් ඕනේ ඊළඟට ඕන වෙනවා අපිට නූල් මේ නූල් අපිට ගන්න පුළුවන් ඔය රෙදි එහෙම තියෙන කඩවල් වලින් මේක normal සාමාන්‍ය නූලකට වඩා ටිකක් මහතයි ටිකක් thickness එක වැඩි ඉතින් මේ නූල් අපිට ඕන වෙනවා ඊගාවට අපිට ඕනේ කතුර එතකොට පෑනක් එතකොට අපිට මේක තමයි මම අද කරන්න යන design එක මේක net එකෙන් download කරලා print එකක් අරන් ගන්න පුළුවන් ඔයාලට ඕන design එක මේ වගේ design එකක් ඕන වෙනවා ඊළඟට අපිට ඕන වෙනවා carbon කොලයක් මේ වගේ carbon කොලයක් ඕන වෙනවා මේ ටික තමයි ඕන වෙන්නේ අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා මුලින්ම අපි කරන්න ඕනේ අපි ගත්ත ලී කෑල්ලේ අපේ design එක ඇඳ ගන්න එක මම මේකට කරන්නේ carbon කොලයක් තියලා මේ design එක මේ ලී කෑල්ලේ ඇඳ ගන්න එක මේ design එක මුලින්ම ඕගොල්ලෝ පොඩක් ලේසි එකක් ගන්න මේ වගේ heart එකක් වගේ ලේසි design එකක් ගත්තා නම් හොඳයි මොකද පුරුදු වෙන්න ඕනේ හින්දා ඊට පස්සේ ටිකක් complicated design එකකට ගියාට ප්‍රශ්න නැහැ I think මේ විදිහට ලී කෑල්ලේ මේක අපි අඳ ගන්නවා එහෙම design එක මම ඇඳගත්තා මේ විදිහට තමයි පේන්නේ දැන් අපි බලමු අපි මේ ඇඳගත්ත design එකේ කොහොමද ඇන ගහගන්නේ කියලා මේ විදිහට මේ මුළු design එක වටේම මුළු outline එකම අපි ඇන ටික ගහගන්න ඕනේ ඇන ටික ගහනකොට හැම ඇනයක්ම එක සමාන්තරව ඒ කියන්නේ එක size එකට හිටින විදිහට ඇන ටික ගහගන්න ඕනේ අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම අණ ගහගත්ත ලෑලි කෑල්ල. මේකේ අණ ටික බලන්න අපි අණ ගහලා තියෙන්නේ එක සමාන්තරව හැම ඇණයක්ම يعني හැම ඇණ දෙකක්ම අතර තියෙන දුර එක සමානයි ඒ වගේම උඩිනුත් ගත්තොත් මේ ඇණ ටික එක ලෙවල් එකකට තියෙනවා ඉතින් අපි බලමු කොහොමද මේක ස්ට්‍රින්ග් කරගන්නේ කියලා මෙහෙම එක ඩිසයින් එකේ එක කොනකින් මම මෙහෙම මේ නූල ගැට ගහ ගන්නවා ඊට පස්සේ මම මේ වැඩිපුර තියෙන කෑල්ල මේ කියන්නේ කතුරෙන් කපලා අයින් කරනවා ඊළඟට මම මෙතන මේ ගැටේට ගම් ටිකක් ගා ගන්නවා මොකද මේක හයියට තියෙන්න ඕනේ නැත්තම් මේ ගැටේ ලෙහෙන්න පුළුවන් ඒ හින්දා මම මෙතන මේ ගම් ටිකක් ගාලා అలව ගන්නවා ඊට පස්සේ මේකේ يعني නූල අරගෙන මේක මේ ඇන අතරේ මේක ෆිල් වෙනකන් මේ මේ විදිහට ඩිසයින් එක අපි කරගන්න ඕනේ මේක يعني
අපිට මේක මේ විදිහට තමයි කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒ වුණාට මේක මුළු ෆිල් වෙනකම්ම ඕගොල්ලන්ට හිතන විදිහට ලස්සනයි කියලා හිතන විදිහට මේ යන අතරේ මේ නූල මෙහෙම ගෙනියන්න ඕනේ. මේ විදිහට මුළු ඩිසයින් එකම නූල් වලින් ෆිල් කරගන්න ඕනේ. මේක වගේම කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔගොල්ලෝගේ හිතට එන විදිහට මේක ෆිල් කරගන්න පුළුවන්. දැන් මං අපි ගත්ත ඩිසයින් එක සම්පූර්ණයෙන්ම ස්ට්‍රින් කරගෙන තියෙන්නේ. දැන් මේකේ අවුට්ලයින් එක මම මේ විදිහට ස්ට්‍රින් කරගන්නවා. මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම අවුට්ලයින් එක කරගත්ත ස්ට්‍රින් ආර්ට් එක. මම මේ නූල මෙතනින් කපලා අයින් කරගෙන මෙතන තද කරලා ගැටයක් දා ගන්නවා. මොකද මේක ලෙහුනොත් මුළු ස්ට්‍රින් ආර්ට් එකම ලෙහිලා යන්න පුළුවන්. ඒ හින්දා මම මෙතන ටිකක් තදට මේ ගැටේ දා ගන්නවා. මේ වගේ ගැටයක් දාගෙන වැඩිපුර තියෙන නූල් කෑල්ල මම කපලා අයින් කරගෙන ඊළඟට ඉස්සෙල්ලා කරා වගේම මෙතනටත් ගම් ටිකක් දාගන්නා මේ ගැටේ අලව ගන්න. මොකද මේ මේක ලෙහුනොත් ස්ට්‍රින් ආර්ට් එකම ලෙහිලා යන්න පුළුවන්. ඒ හින්දා මෙතන ඒ කියන්නේ හොඳ තද්දට හිටින්න මම මෙතන මේ ගම් ගාලා අලව ගන්නවා. ඉතින් මේක තමයි අද අපි කරපු ස්ට්‍රින් ආර්ට් එක. මේක හරිම ලේසි හදන්න, හරිම බේසික් ඩිසයින් එකක්. ඕගොල්ලොත් මේක ගෙදරදී හදලා බලන්න. මුලින්ම මේ වගේ පොඩි ඩිසයින් එකක් කරලා බලන්න. ඔගොල්ලොන්ගේ කමෙන්ට්ස් දෙන්න මට. ඉස්සරහටත් මේ වගේ ඩිසයින් එකක් කරන විදිහ මම කියලා දෙන්නම්. Thank you මේ වීඩියෝ එක බලුවට.